පිටකොටුව කියන්නේ කොළඹ නගරයේ හදවතයි. ඕලන්ද යුගයේදී අවුට් ස්ටාර්ට් නමින් හැඳුනුණු මේ පෙදෙස පෙටා නමින් හඳුන්වන පටන් ගත්තේ බ්‍රිතාන්‍යයන්ගේ යුගයේදී. සිංහලෙන් කොටුවෙන් පිට යන අදහස් හඳුන්වන්නට තමයි මේ ප්‍රදේශයට පිටකොටුව යන නම අතීතයේ ඉඳන් බහත්තා වුණේ. විශේෂයෙන් පිටකොටුව කියන්නේ විවිධ ජාතීන් හා විවිධ ආගම් රසක් එකට එකතු වෙලා ජීවත් වෙන බහු සංස්කෘතික නගරයක්. හැබැයි ඊට වඩා බොහෝ වටිනාකම් සහිත දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන නගරයක් තමයි පිටකොටුව කියන්නේ. මෙච්චරකම් ඔබත් ඒ ගැන වැඩිපුර දැනුවත් වෙලා ඉන්නේ නැතුව ඇති. එහෙනම් අපි දැන් ගිහින් බලමු පිටකොටුවටම අනන්‍ය වුණු තවමත් ඉතුරු වෙලා තිබෙන ඒ සුවිශේෂී ඓතිහාසික මතකයන් මොනවද කියලා. කොළඹ කොටුවේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල එහෙමත් නැත්නම් ඩච් හොස්පිටල් මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපය අතුරින් එකක් වර්තමානයේ ඊ නවීන සාප සංකිරණයක් ලෙස සංවර්ධනය කොට තිබෙනවා 1686 වර්ෂයේදී රන්දේසීන් විසින් ඔවුන්ගේ නිලධාරීන්ට හා සේවකයන්ට ප්‍රතිකාර සේවා ලබා දීමේ අරමුණින් කොළඹ කොටුව ආශ්‍රිතව රෝහලක් ඉදි කළා රොබර්ට් නොක්ස්ගේ වාර්තාවන්ට අනුව මෙම රෝහලින් දන්දේසි නිලධාරීන්ට අමතරව 1739 වර්ෂයේදී එකල මෙරට පාලනය කළ නරේන්ද්‍ර සිංහ රජතුමාද ප්‍රතිකාර ලබාගත් බවට සාක්ෂි තිබෙනවා 1980 වසරවන විට මෙම ගොඩනැගිල්ල පොලිසියට පැවරී තිබූ අතර ඒ සමයේදී මේට අලුත් වැසිකිලි පද්ධතියක් එකතුව තිබෙනවා 1996 වර්ෂයේ එල්ල වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් දන්දේසි රෝහලටද බරපතල හානි සිදු වුණා කාලයන් සමග ගරාගැටීමට ලක් ප්‍රතිපූ ගොඩනැගිල්ල කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සුපිරි සාප සංකීර්ණයක් බවට පත් කොට 2011 වර්ෂයේ දෙසැම්බර් මාස 2 දිනදී වෘත්ත කරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් හෙක්ටයාර භාගයක පමණ භූමි භාගයක ඉදිකොට ඇති මෙම රෝහල් ගොඩනැගිල්ල යුරෝපීය ගොඩනැගිලි කලාවට සමීප ලන්දේසි ලක්ෂණ පෙන්නුම් කරනවා මෙහි භූමි නිර්මාණය කුහසියක හැඩයගෙන තිබෙන අතර රෝහල මැද මෙදුලක් සහිතව නිර්මාණය කර තිබෙනවා 1900 ගණන්වල මුල් භාගයේ ඉදිකරන ලද ගෆුර් කොටනගෙල්ල නාගරික සංවර්ධන අධිකාරිය විසින් නැවත සංවර්ධනය කරන ලද තවත් යටත් විචිත මතකයක්. පසුකාලීනව මෙය කාමර 60කට වඩා ඇති නගර හෝටලයක් බවට වේගයෙන් පත්වෙනවා. ශ්‍රීමත් බාරොන් චෑතිලික මාවත සහ කොට්ටෝ බැස්ටියන් මාවතද කොළඹ වරායටද සමීපව පිහිට ඇති මෙම ගෆුර් කොටනගෙල්ල පිළිබඳ ඉතිහාසය දන්දේසි යුගය දක්වා දිව යනවා. පුරෝගාමී ස්වර්ණාභරණ හා මැණික් වෙළඳ ව්‍යාපාරිකයෙකු වන නුර්දීන් හජ්ජියර් අබ්දුල් ගෆුර් මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ මීට වසර 105කට පමණ පෙරයි. ඒ කියන්නේ වර්ෂ 1915 දී පමණ. මහල් පහකින් සමන්විත වර්ග 8250කින් යුත් එම ගොඩනැගිල්ල කුටි හැඩයෙන් යුක්තයි. මෙම සුවිසල් පෞරාණික ගොඩනැගිල්ල කොළඹ වටිනාකම වැඩි කළ නිර්මාණයක් වශයෙන්ද හැඳින්වෙනවා. මෙහි ඇති පෞරාණික බව නිසා වෙන්වරේ 2000 ඔක්තෝබර් 4 වෙනිදා පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පුරාවිද්‍යා ආඥා පනතේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කළා. එවකට ඉදිකර තිබූ කයිමන් දොරටුවෙන් වර්තමානයේ ඉතිරිව ඇත්තේ එක් ඝණ්ඨාර කුරුණක් පමණයි. එය මෙම දොරටුවෙන් ඇතුළු වන අය විසින් ආරක්ෂාව සඳහා හදිසි අවස්ථාවකදී නාද කිරීමට තිබූ එකක් හෝ දොරටුව වසන විට නාද කළ එකක් ලෙස සැලකුණු ලබනවා. කොළඹ කොටුවේ කෙළින් වීදියේ සිට ගෑස් වහ හන්දිය දෙසට ගමන් කරද්දී දකුණු පස පිහිටි 4 වැනි හරස් වීදියට පිවිසෙන ප්‍රධාන මාර්ගයට යාබදව මෙම ඝණ්ඨාර කුරුණ පිහිටා තිබෙනවා. මෙම කයිමන් දුරුකොඩ විවෘතව තිබුණේ ශාන්ත ජෝන් ඇල මාර්ගයේ මතින් ඉදුණ පාලමකටයි. මේ ප්‍රතිගීස්සීන් විසින් පූර්ටෙරේනා හෙවත් විසෝක් දොරටුව ලෙස හඳුන්වා ඇති අතර මීට කලින් මේට කයිමන් යන නම ලැබී ඇති නන්දිස් යුගී බව සැලකිනවා. ඔවුන්ගේ බසින් කයිමන් ලෙස හඳුන්වන්නේ කිඹුලන්ට වන අතර මෙම ඇලේ නිතරම කිඹුලන් ගැවසුම් නිසා එම නමින් හඳුන්වා ඇති බවට සැලකිනවා. මෙහි පිහිටි ඝණ්ඨාර කුරුණ මීටර් 4ක් පමණ උස ආරුකු හැඩැති. මෙය භුවනෙකබාහු රජතුමා විසින් කතෝලික පියතුමන්ලාගේ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ සෑදු ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැපකරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ඨාරයක් ලෙස සැලකෙනවා. නිල වශයෙන් අවසන් වත්තාවට මෙම ඝණ්ඨාරයේ වාදනය වී ඇති බ්‍රිතාන්‍ය යුගයේදී බව සැලකින අතර ඒ 1926 ජනවාරි 21 වෙනිදා 5 වැනි ජෝර්ජ් රජුගේ අභාවයේ දැන්වීමටත් ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වෙනිදා 2 වැනි ලෝක යුද්ධයේ අවසන් කාලයේදී ජපානයට තුව දෙනී දී බව සඳහන් වෙනවා.
කොන්ක්‍රීට් වනාන්තරයක් වන පිටකොටුවේ තිබුණු ගස් අතරින් අද ඉතිරිව පවතින බෝධි වෘක්ෂය කෝෂාකාරී බව මතකර දුරු කරමින් මුදුන් ගහන අවකාශට කියලා සිසිලසයි කියන දෙනවා. උදේ පාන්දරට පිරිත් හඬ ඇසෙන්නේද බණ දේශනා හඬින් අවට පින්පර පරිසරයක් මවන්නේද පිටකොටුව බෝධිය පිහිටි මේ බෝධි රාජ විහාරයයි. විශාල පිරිසක් මරණයට පත් කරමින් 1988 පිටකොටුවේ බෝධිය පුපුරා ගියේද මේ ඉදිරිපිටදී. ඊට පෙර 1987 ඉන්දුලංකා ගිවිසුමට එරෙහිව විශාල විරෝධතාවයක් පැවතුනේද මේ බෝධිය ඉදිරිපිටදී. මොකද ඉස්තර විරෝධතා පවත්වන තැනක් විදිහටත් මෙතන ප්‍රසිද්ධව තිබුණා. පිටකොටුවේ ප්‍රධාන මග සවකුණ වශයෙන් ප්‍රකටව පවතින මේ බෝධියේ ඉතිහාසයේ වසර 200කට ආසන්න බව පැවසෙනවා. සමහරව මෙම බෝධිය හාස්කම් සහිත ස්ථානයක් ලෙසත් මේ වෙද්දි සලකනවා. එහෙනම් අපි මේ ලබන වීඩියෝ එකේ හමුවෙමු ශ්‍රී ලංකාවේ තවත් ආකර්ෂණීය